वेलपिटिय लंसियावत प्रदेश निवेशिमी कांतावे मून सह नहाय व्यसन से कोट्यकिन उम सिरकर घातनेकर रुपया लक्ष पनाकटासन रणबांड सह मुदल रगन पलागे मेहकारे सह ऐके अनियम समिया अतडंगोट गद्भव बस्नाहिर पला तकुनु दिशा अपराध कोट्टाशे कियाई अतडंगोट गद सेककार्य विसि नवहवरदि पस्मात् कैबिनियाक बवत् पोलिसिय संधान कराई इकुत् 15 वन दिन घातनेट लक्वो 60 हवरदि मोहम्मद जकीर फातिमा नसीर मीट मास हायकट पमन इहतदी लंसियवत प्रदेशे तेमहल निवसक पहात महले कुली पदनम्मत लबागेन कुडा मुनुपुरान ददनुकु समग पदिंचियट पेमिनेती अतर कालकत इहतदी मेहकार सेवे निरतवो सेककारीय गातन सिद्धियट सति देककट पमन इहतदी नवतत तेम निवसे मेहकार सेवे संधा पेमिनेती बूबव पोलिस विमर्शनवलदी अनावरणे वी तिबिन अत्तडंगुवटगत सेककरु सेककारियगे मस्तिनावन अतर ओउन देदना अतर अनियम समझदतावया කොඩනගේ සකකාරිය පස්මාස් කැබිනියක් බවටද පත්පති වූ බව පොලිසිය සඳහන් කර සිටියා. ඔවුන් මත්තක් කුලයේ සමිත්පුර ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර වෙනම ගයක් කුලියට අරගෙන ජීවත් වෙමියයි සකකරු කළ යෝජනාවට සකකාරිය මුලින් අකමැති වී පසුව සිය කැමැත්ත ප්‍රකාශ කර තිබූ බව සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත. ඊට මුදල් අවශ්‍ය බැවින් අනියම් සැමියාවන මස්තිනා කළ යෝජනාවක් අනුව නිවසින් කාන්තාව පියකර මුදල් ගැනීමට ඔවුන් සැලසුම් කර තිබූ බව පොලිසිය කියයි. ඒ අනුව ඉක්ුත් 15 වෙනි දින සිය අනියම් සැමියාවන මස්තිනාව රාත්‍රී 11ට පමණ නිවස තුලට කැඳවාගත් සැකකාරිය ඔහු සමග එක්ව නිදා සිටි කාන්තාව ඇඳ සිටි මුන්දානියෙන් කට ගැටගසා ඇති අතර එම අවස්ථාවේදී කාන්තාව සැකකරුගේ අත සපාකා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඒ සමගම කාන්තාව කෑගසා ඇති අතර සැකකාරිය අත් දෙක අල්ලා සිටියදී නහය සහ කට වැසෙනසේ සැකකරු එය අසල තිබූ කොට්ටයක් ගෙන තද කර ඇතැයි එයින් බේරීම සඳහා කාන්තාව දැඩි උත්සාහයකින් සැකකරුගේ පිටද සූරා ඇතැයිද ටික වේලාවකදී කාන්තාව කිසිදු ශබ්දයක් නොකර නිසල්මන් වූ බව සැකකරු සහ සැකකාරියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය කියයි. අනතුරුව සැකකරු හා සැකකාරිය අල්මාරියේ තිබූ රන්මාල දෙකක් පළලු හයක් මුදු හතක් විදේශ රටවලට අයත් කාසි රුපියල් ලක්ෂ 2කට ආසන්න මෙරට මුදල් එම කාන්තාවගේ ඇඳුම් සහ කාන්තාවගේ තියණියගේ ඇඳුම්ද රැගෙන අලුයම එකට පමණ එම නිව සින් පිටවී ගොස් තිබූ බව පොලිසිය කියයි. මත්තක්කුලේ සමිත්පුර නිවසට ගොස් මද වේලාවකින් එයින් පිටවී මොනරාගල නිවාඩු නිකේතනයක එදින කතකර තිබූ බව පොලිසිය කියයි. එහිදී සැකකාරිය රූපලාවන්‍යාගාරයකට ගොස් සිය හිසකේ සිස්ට්‍රේට් කර ඇතැයිද පොලිසිය පවසයි. අදාළ ඝාතනය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන සිදු කර ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ටාශයට ලබා දුන් උපදෙස් අනුව පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විමර්ශන සිදු කරමින් සිටියදී පොලිස් සැරයන් අනිල් නිලධාරියාට ලද සාර්ථක තොරතුරක් අනුව සැකකරු හා සැකකාරිය මරදාන ටෙක්නිකල් හන්දියේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කාන්තාව සතුව තිබූ අත්බෑගයේ එක මුදුවක් හැරෙන්නට වැල්ලම්පිටියේ නිවෙස් හිමිකාරියේ ඝාතනය කළ කොල්ල කෑ රන් බාණ්ඩ සහ මුදල් තිබී පොලිස් බාරයට ගෙන ඇත. එම රන් මුදුව අකුරන ප්‍රදේශයේ වෙළඳසැලකට උකස් කර මුදල් ලබාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබින. එකී දින හතර තුළ සැකකරු හා සැකකාරිය මාතර නුවර අම්බලන්තොට ආදී ප්‍රදේශවල සැරිසරමින් නිවාඩු නිකේතනවල ගත කර ඇතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. අත්අඩංගුවටගත් සැකකරු වයස අවුරුදු 24ක් වන අතර සැකකාරියට වයස අවුරුදු 28කි. සැකකරු හා සැකකාරිය අලුත් කඩේ අංක 2 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නියෝජ්‍ය පොලිස්පති ප්‍රශාන්ත ජයකොඩි මහත්වරුන්ගේ උපදෙස් මත බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ටාශය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා සහකාර පොලිස් අධිකාරී චන්දන ගමගේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමින් ජයසිංහ පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර උප පොලිස් පරීක්ෂක රුක්ෂාන් බණ්ඩාර පොලිස් සැරයන් වරුන් වන ප්‍රසන්න බණ්ඩාර අනිල් පොලිස් කොස්තාපල් වරුන් වන ලලන්ත කාන්තා පොලිස් කොස්තාපල් වරියන් වන කෞශල්‍යා ලක්ෂාණි මහත්ම මහත්මීන් පරීක්ෂණ පවත්වයි.